අද දවසේ ඔයාලට ලංකාවට ආවේනික එනම් නුවර කලාවියේ විශේෂ ආහාර වට්ටෝරුවක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. අද කාලේ වෙනකොට නම් මේවා ගැන ගොඩාක් දෙනා දන්නෙත් නෑ. මේවා අපෙන් වියකී ගිය දේවල්. එදා යෝධ බල යෝධ මිනිසුන් බිහි වුණේ අද කාලේ වගේ අරුමෝසම් කෑම කාලා නම් නෙවෙයි, මේ වගේ ඖෂධීය ශක්ති සම්පන්න දේවල් ආහාරයට අරගෙන. එසේනම් රසගුණ පිරිය ඔලු බතක්, ඒ වගේම ඔයාලා හලවත් නැති තලකරිය, කට්ට කරවල බැදුම සමගින් රසවත් ආහාර වට්ටෝරුවක් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම ඔලු බත හදමුකෝ. මේ සඳහා ඔලු 8 ග්‍රෑම් 100ක් විතර රෑක් එළිවෙනකම් පෙඟෙන්න තියන්න. එසේ පෙඟුණට පස්සේ හොඳට ගල්වැලි යනකම් 3-4 පාරක් හොඳින් ගරා ගන්න. මෙසේ ගරාගත් ඔලු ඇට ටික වතුරත් එක්ක රයිස් කුකරයකට දාගන්න. සාමාන්‍යයෙන් ඔලු ඇටවල අස්වැන්න වැඩි. එවිට වෙනත් සහල් වර්ගයක් මිශ්‍ර කළා තමයි හදන්නේ. එතකොට ඔලු ඇට ග්‍රෑම් 100කට වෙනත් සහල් වර්ගයකින් ග්‍රෑම් 200ක් විතර දාලා තමයි මේක හදාගන්නේ. අද නම් අපි ගෙදර තිබුණ හින්දා දේශීය සහල් වර්ගයක් වෙන මඩතවාලු තමයි ගත්තේ. ඔයාලට මේකට කැමති සහල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය පරිදි බත උයා ගන්න. තවත් දෙයක්, ඕලු ඇටවලින් විතරක්ම බත හදා ගන්න ඕන නම් එහෙමත් බත හදන්න පුළුවන්. මේ ළඟට ඕලු බත ඉදෙනකන් රසම රස තලකරිය හදමු. මේ සඳහා සුදු තල ඇට ග්‍රෑම් 100ක් විතර පෑ 3ක් විතර හොඳට පිඟෙන්න තියන්න. ඊට පස්සේ වතුර බේරලා මේ විදිහට බ්ලෙන්ඩරයකට දාගන්න. ඒත් එක්කම මොනවද දන්නවද දැන් දාන්නේ? ගාගත්ත පොල් මිටක් සහ වතුර බොහොම පොඩ්ඩක් එකතු කරලා මේ සියල්ලම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් එහෙම බ්ලෙන්ඩ් කරගත්ත අපේ තලයි පොලුයි මිශ්‍රණය. බ්ලෙන්ඩ් එකේ තල මිශ්‍රණය ගෑවිලා තියෙනවනේ. ඉතින් වතුර ටිකක් දාලා ඒකත් හොදලම මේ මිශ්‍රණයට දාගන්න. ඉන්පසු තවත් වතුර කෝප්පයක් විතර එකතු කරලා මිශ්‍රණය දියාරු කරගෙන අපි බලමු මේකට දාන පහේ මොනවද කියලා. පිළිවෙලින් බැදපු උලුහාල් ටිකක්, කහකුඩු ස්වල්පයක්, ඒ වගේම ගම්බිරිස් කුඩු තේ හැන්දකුයි, අමු 3-5 තේ හැන්දකුයි දාගන්න. ඊට පස්සේ කපාගත් අමු මිරිස් කරල් දෙකක්, කපාගත් බීලුණු ගෙඩියකුයි, කරපිංච ටිකකුයි දාගන්නවා. මෙහිදී මිරිස් කුඩු බොහොම පොඩි ප්‍රමාණයක් දාගන්නේ, ගොඩාක් දාගන්නේ නැහැ. ඊට පස්සේ රසානුව ලුණු ටිකක් එකතු කරලා මේ මිශ්‍රණය පැත්තකින් තියන්න. ඒ අතර වාරයේ තෙම්පරාදුවක් කරගන්න තමයි හදන්නේ. මැටි වළඳකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට කපාගත් ලූණු, තලාගත් සුදු ලූණු බික් දෙකක්, කරපිංච ටිකක් දාලා මේක ටිකක් කළු වෙනකම් බැදගන්න. ඒ අතරතුරේදී අබෑට ටිකකුත් අපි දාගන්නවා. මේ විදිහට රන්වන් පාට වෙනකොට අපි හදාගත් තල මිශ්‍රණය එකතු කරනවා. ලිප සාමාන්‍ය ගින්දරේ තියාගෙන දැන් අපි තල කරිය පිසගමු. තල මිශ්‍රණයේ තිබ්බ මැටි වළඳට වතුර ටිකක් එකතු කරලා ඒකත් හොදලම මේකට දාගන්න. මේක ඉදීගෙන ඉද්දී තක්කාලි ගෙඩියක් මේ විදිහට කෑලි කපලා එකතු කරන්න. සාමාන්‍යයෙන් තක්කාලි කන්න බැරි අයට මේකට සියඹලැටයක් එකතු කරන්න පුළුවන්. ඔයාලට මතකත් ඇති නුවර කලාවියේ කිරිවැදෑනි, ඒ වගේම දොහොයිත් අපි හදන හැටි පෙන්නවා. ඉතින් මේකත් නුවර කලාවියේ බොහොම ප්‍රසිද්ධ කෑමක්. මේ බලන්නකෝ, හරියට පරිප්පු කරියක් වගේ නේද? හරිම ගුණදායි කෑමක්. ඉතින් අපි හින්දල ඔන්න උයා ගත්තා. මේ ළඟට ඕලුබත් කන්න හදන්නේ රසම රස කට්ට කරවල බැදුමක්. ඒ සඳහා කට්ට කරවල ග්‍රෑම් 150ක් තමයි අපි අරගත්තේ. ඉතින් මේ ටික හොඳට හොදලා මේ වගේ තාච්චයකට තෙල් ටිකක් දාලා කට්ට කරවල ටික මේ ආකාරයට බැදගන්න. දැන් මේකට දාගන්නේ දෙකට පලාගත් නයි මිරිස් කරල් 4ක්. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරලා මේ සියල්ලම හොඳට කලවම් කරන්න. ඒ කාලේ මිනිසුන් කරවල බැදුම හදද්දී නයි මිරිස් කොච්චි වගේ දේවල් තමයි දාගෙන හැදුවේ. ඉතින් ඔයාලට සැරකන්න නොහැකි නම් මේවා නොදා හදන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේදී බීලූණු ගෙඩි 4ක් විතර මේ විදිහට කපලා එකතු කරන්න. ලිප සාමාන්‍ය ගින්දරේ තියාගෙන මේ සියල්ලම හොඳට කලවම් කරනවා. ඊට පස්සේ කරපිංච ටිකකුත් එකතු කරන්න. සාමාන්‍යයෙන් අද ඔලුබත හදන්න අපි හදන්නේ කරවල බැදුමනේ. ඉතින් මේකට ඔයාලට හොඳ යස පදමට කරෝල හොද්දක් උනත් හදන්න පුළුවන්. මේලඟට කෑලි මිරිස් මේස හැන්දක්, කහකුඩු ස්වල්පයක්, ඒ වගේම රසානුව ලුණු ටිකකුත් එකතු කරන්න. මෙතනින් එහාට නම් ලිප අඩු ගින්දරේ තියාගෙන ලුණු ටික හොඳට මැලවෙලා පදම එනකන් හදාගන්න. ඉතින් අපි අවසානයේ බලමු රසම රස කරවල බැදුම කොහොමද තියෙන්නේ කියලා. තවත් දෙයක් තමයි මේ ඕලුබත් කන්න නුවර කලාවිය නම් වැව් මාළු කරි එකක්, එහෙම නැත්නම් වැව් මාළු බැදලත් ගන්නවා.
මේ බලන්නකෝ අපේ ඕළු බත. ඉතින් දැක්කහම හරි ආස හිතෙනවා නේද? මේ ඕළු බත කන්න හොඳ නයි මිරිස් සම්බෝලෙකුත් හදාගත්තා. මේ කෑම වට්ටෝරුව නම් ඔයාලා ජීවිතේ එක් වතාවක් හරි කාලා බැලිය යුතුම වට්ටෝරුවක්. දැන් ඔයාලට ගැටලුවක් එයිනේ ඕළු හාල් ගන්නෙ කොහෙන්ද කියලා. ඉතින් බෙහෙත් බඩු කඩවල් වලින් ගන්නත් පුළුවන්. ඕළු හාල් කියන්නේ ලෙඩ රෝග රැසක් මර්ධනය කරන සුවිශේෂී ඖෂධයක්. දියවැටියාවට අක්මාව සම්බන්ධ රෝගවලට වගේම වකුගඩුවල ගල්දිය කිරීමේ හැකියාවක්ද තියෙන ප්‍රශස්ත ආහාරයක්. අපේ පැරැන්නන් දවස 30 හොඳට වැඩ කරනවනේ. ඉතින් උදෑසන ආහාරයක් විදිහට තමයි මේක ආහාරයට ගත්තේ. ඈත අතීතයේ මිනිසුන්ගේ ජීවිත නිරෝගීව ගෙවුනේ කුමන අරුමයකින්දැයි නිකමටවත් ඔයාලා හිතන්න නැතුව ඇති නේද? දැන් ඉතින් ඒවට හොඳ උදාහරණ මේ වීඩියෝ වලින්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේවා හෙළයේ රජබොජුන්. ඔන්න ඉතින් කවදත් කියනවා වගේ කෙළගිලින් එපා කිව්වට කට්ටියම කෙළගිලිනවනේ. ඉතින් ඒක අද කියලා වැඩක් නැහැ. ඉතින් මේ ඕළුබත් ආහාර වට්ටෝරුවේ රස ගැන නම් මට වචනවලින් කියන්න අමාරුයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලගේ යාළුව අතර ෂෙයා කරන්න. සමුගන්නට මත්තෙන් රුයිට්ස් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.